good day suba dawasa obata suba dahawala ada api balanna yanne menne me wagantiya ena jesus christus wahanse kirehi adahilla karma kota gena adahannaw siyallanta labena dharmishthakama iti mokadda me dharmishthakama kiyanne devi piyanan wahanse hama ipadena hama lamayekutana එයාට දෙන්න පුළුවන් උපරිමය ඇතුල් කරලා තමයි මේ ලෝකෙට එවන්නේ. ඒ දෙමව්පියන්ගේ තීරණය අනුව ඒ බබා හැදෙනකොට ඒ බබාට දෙවන් මහන්සියට දෙන්න පුළුවන් ඔක්කොම දීලා තමයි එවන්නේ. හොඳට ඒ ළමයා ලෝකේ දියුණු වෙන පිණිස. ඉතින් ධර්මිෂ්ඨකම් කියන්නේ දෙවි පියා මුලින් දුන්න දෙවි පියාගේ ස්වභාවයේ ස්වરૂපය මොකද දේවචනේ කියලා තිබෙනවා දෙවි පියාගේ ස්වරූපේ අපව මවන ලදී කියලා. ඒ ධර්මිෂ්ඨකම කියන්නේ දෙයක් හොඳට කිරීමට හරියට කිරීමට අදැනතිව කිරීමට දෙවි පියාණන් වහන්සේ දීලා තිබෙන හැකියාව. ඉතින් ඒ ළමයා මොනවාද පොඩි කාලේ දන්නේ? කිරිබොන්න දන්නවා. ඊළඟට එයා නිදා ගන්න දන්නවා, හුස්ම ගන්න දන්නවා. මව කුසෙන් එළියට ආපු ගමන් එයාට කවුරුත් කියන්නේ නැහැ නේ හුස්ම ගන්න ඕන කියලා. මේ ගැන හිතලා තියෙනවා. ඇටක් ගාලා හුස්ම ගන්න. මව්කුසේ ඉන්නකන් එයාට ඔක්සිජන් ලැබෙන්නේ අම්මගේ ප්ලැසෙන්ටා එක හරහා. ඒක තමයි වැදගත්ම කියන්නේ. නමුත් ඉපදුනාට පස්සේ ඒක වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඒ දෙවිපියා ඒ ළමයාගේ පෙනහල්ලම මවලා තිනවා, හදලා තිනවා සර්ෆැක්ටන් කියලා ඒක මේකක් දාලා පෙනහල්ල ළමයා ගාලා හුස්ම ගත්ත ගමන් ළමයාට හුස්ම ගන්න පුළුවන්. ඒ වෙලෙම ළමයාගේ හීමොග්ලෝබින් තත්ත්වයක් වෙනස් වුණා. මව්කුසේ ඉන්නකොට හීමොග්ලෝබින් HbF පිටු හීමොග්ලෝබින් කියලා එකක් තමයි වැඩිම. නමුත් ඉපදිලා අර හුස්ම ගැනීමේ යාන්ත්‍රණයේදී ටටක් ගාලා ළමයාගේ හීමොග්ලෝබින් අර සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ හීමොග්ලෝබින් බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකම ඇති විෂම කර්මයේ ඉන්නවා කියලා හැම මිනිස්සෙක්ම විශ්වාස කරන්නේ. මේකම ඇති. මොකද එපමණ හොඳින් දෙව්පියා මේක කරලා තියෙන නිසා. ඉතින් ඒ ධර්මිෂ්ඨකම කියන්නේ දෙව්පියාගේ විදියට හැමදේම සැලසුම් කරලා එතුමා අපි තුලට තැම්පත් කරා. එතකොට අපිට මොකද වෙන්නේ? ටික 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 අපි ඇද වෙන්න පටන් ගන්නවා. අපි ඇදකම ඉගෙන ගන්න කාගෙන්ද? ජම්මෙන් සහ පුරුද්දෙන්. අපේ තාත්තගේ ඇදේ, අම්මගේ ඇදේ, ඉතින් ඉස්සර පරම්පරාවල ඇද වෙච්ච දේවල් ටික ටික අපිට ඇති වෙනවා. එතකොට ළමයාගේ ආත්මය දයන් මහන්සියගේ ස්වරූපයෙන් මවන ලදී. ළමයාගේ ප්‍රාණය දෙමව්පියන්ගේ ගතිගුණද ඇතිව දෙවියන් වහන්සේගේ බෝනස් එකකින් මවන ලදී. ඉතින් මොකද මම දෙවියන් වහන්සේගේ බෝනස් එක කියන්නේ අර ළමයාට මව් පාර්ශවයෙන් පිය පාර්ශවයෙන් ඉස්සර පරම්පරාවෙන් සීයාගෙන් මුත්තගෙන් මිනුත්තගෙන් කිත්තගෙන් කිරිගිත්තගෙන් එනම් ගුත්තිනා විතරද අත්තගෙන් පනත්තගෙන් ආපු ඒ ඇදවෙච්ච දේවල් අභිභව ඒ ළමයාට බෙස්ට් හෝප් එක හොඳම අපේක්ෂාවක් දෙන්න දැන් වහන්සේ අතිරික්කයක් එවත් බොනස් එකක් දීලා තිබෙනවා. නමුත් ඒ ආත්මයේ තියෙන අපේක්ෂාව ටික ටික ඇද කරමින් ළමයාගේම පෞද්ගලිකත්වය අර ගහේකට උල් කරන්න ඕනුනේ නැහැ කියන විදිහට ජම්මිනුත් පුරුද්දෙනුත් එයත් පටන් ගන්නවා මේ අකිගුරුකම් කෑ ගහනවා කිරි බොන්න කිව්වම බොන්නේ නැහැ අවධානය ළඟා කරගන්න උමනාමේ මම නෙදානවා. ඒ වගේ එයත් පොඩි කාලෙම පටන් ගන්නවා ඇද දේවා. අවුරුදු 12 පහු වෙනකොට එන්න එන්න අපේ ආත්මයේ තිබුණු අපේක්ෂාව අභිභව ඒ ළමයා ලදදුක් අතරේ එයාගේ ඇදවීමත් ක්‍රියා කරන්න පටන් ගන්නවා. ධර්මිෂ්ඨකම කියන්නේ යම් දෙයක් කෙලින් නුරුලට කරන්න පුළුවන් වීම. දෙවන් වහන්සේ එක්කත් හොඳයි, දෙමව්පිය එක්කත්, යාළුවන් එක්කත්, අක්ක නංගි එක්කත්, අයිය මල්ලි එක්කත් හොඳයි. නමුත් ඇදවීම, ඒකට කියන්නේ අයිතුකම, ඒක එන්න එන්න වැඩි වෙනවා. එතකොට විසඳුම මොකක්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කර්ම කොටගෙන. ඇදහිල්ලට කොටස් දෙකක් තියෙනවා. මට වැරදුනා අපිකට කියමුද? මට වැරදුනා. නමුත් දෙවියන් වහන්සේ හරි ගස්සන. ඒක තමයි අපේ බලාපොරොත්තුව. දැන් වහන්සේ අපිව අවලංගු වාසියක් ලෙස විසි කරන්නේ නැහැ. මට වැරදුනා, දැන් වහන්සේ එක කෙලින් කරනවා. ඒ සඳහා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයක් මත පිට මෙහෙම මරණයකට පූජාවකට එකඟ වුණේ. උන්වහන්සේගේ ඇද නැති ජීවිතය අපි තුල තැන්පත් කරන පිණිස. එතකොට දෙවන් වහන්සේ එක්ක ඇද වෙච්ච දේවල්
යේසුස් වහන්සේ කරනවා. දෙමව්පියෝ එක්ක ගුරුවරු එක්ක ජීවිත ගමනේදී ඇද වෙච්ච දේවල් යේසුස් වහන්සේ කෙලින් කරනවා. සිරස් අතරත් කෙලින් කරනවා. සිරස් අතරත් කෙලින් කරනවා. ඒක තමයි උන්වහන්සේ අපිට පවරන දෙවියන් වහන්සේගේ ඇද නැති ගතිය. මොකද අපිට තියෙන තීරණය මගේ ඇද විදිහට දේවල් කරනවාද my way is highway කියලා ෆ්‍රැන්ක් සිනාට්‍රා ගීතයක් ගායනා කර අපි චිත්‍රපටි බලන කාලේ ඒ විදිහට කරනවාද නැත්නම් කෙරෙහි ඇදහිල්ල කරනකොට දෙනවා. ඇදහිල්ල කියන්නේ මට වැරදිච්ච දේ අරිගස්සලා දෙවියන් වහන්සේ දෙවිපියා මා ගැන තිබු උතුම් බලාපොරොත්තුව උපරණයට දෙවියන් වහන්සේට පුළුවන් මාව ගෙනියන්න. ඉතින් අදහන්නා වූ සියල්ලන්ට ඒ මොකද ඒකේ අදහස තමා ධර්මිෂ්ඨයි කියන අය ඒ ඔක්කොටම ඇද වෙච්ච තැන් තිබෙනවා. ඊළඟට තවය ඉන්නවා හොඳටම ඇද වෙලා හැමෝම දන්නවා. මේ විතරකටවත් ගෙන්න ගන්න කැමති නෑ. හැබැයි ඒ දිගුල්ලොම අදහන්නා වූ කෙනෙක් ලෙස යේසුස් වහන්සේ වෙත ආවම උන්වහන්සේ කෙනින් කරන්න පටන් ගන්නවා. ඒක තමයි උන්වහන්සේගේ දිනනවා. ඒක තමයි උන්වහන්සේ ගැළවීම. Thank you for listening.